අපේ රටේ ලක්ෂ 17ක් ඉන්නවා ආබාධිත ප්‍රජා. දැන් මේ ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා දීමේදී අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ යල් පැන ගිය වැටසටහන. ජාත්‍යන්තර ප්‍රමිතින් වලට අනුකූලව ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව වැනි රටවල් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තිබේ. ඒ අජිත් මානප්පෙරුම මැතිතුමා මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන සිංගප්පූරුවෙත් ගිහිල්ලා මේක අධ්‍යයනයක් කරලා ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන යල් පැන ගිය රියදුරු බලපත්‍ර ආබාධිත ප්‍රජාවට ලබා දෙන ක්‍රමවේදයේ වෙනස වෙනුවෙන් කටයුතු කරලා දැන් ඒකට අවශ්‍ය චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. දැන් මේක හොඳ වැඩක්. හැබැයි හොඳ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කටයුතු පිළිබඳ මම අජිත් මාන්නප්පෙරුම අමාත්‍යතුමා සමග සාකච්ඡා කරා. මේ විෂය භාරව කටයුතු කරන්නේ අපේ රසන් තලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා. එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් කලකට පෙර සිට විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන්ට බලපත්‍ර නිකුත් කිරීමේ අත්අඩංගුව බැලීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ. මම මේක මතු කරන්න හේතුවක් තියෙනවා. චක්‍රලේඛයේ නිකුත් කරන් පස්සේ මේක ක්‍රියාත්මක කරන්න එපයි කියලා බලපෑම් තියෙනවා. මේකට බලපෑමක් තියෙනවා. මේ සභාවෙම ඉන්න පුද්ගලයෙක්ගේ මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක කරනවා කියලා ඔබතුමා ප්‍රතිඥාව දෙන්නකෝ විශේෂ භාර ඇමතිවරයා හැටියට. එච්චරයි. මේ අපේ අමාත්‍යාංශයේ නියෝගයක් මත තමයි කොමසාරිස් ජෙනරාල්තුමා මේ කටයුතු කළේ වුණා චක්‍රලේඛනේ නිකුත් කරන්නේ. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න නේ නම් අමාත්‍යාංශයේ උපදෙස් දීලා තියෙනවා. හැබැයි මම කියනවා මේක අද ක්‍රියාත්මක වෙන්න යනකොට ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා මේක ක්‍රියාත්මක කරන්න එපා මේක කැබිනට් දාන්න ඕනි කමිටු වෙන්න ඕනි කියලා මේ චක්‍රලේඛනේට කියනවා. චක්‍රලේඛනයක් නිලධාරියෙක් ගැහුවට පස්සේ ඇමතිවරයෙකුට පුළුවන් ද ඒක ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ. චක්‍රලේඛනයක් ගහන්න ක්‍රියාත්මක කර කටින් කියලා නතර කරන්න බෑනේ. මේ නිකුත් කරපු චක්‍රලේඛනේ తాවකාලිකව නතර කිරීමක් සිදු කරලා තිබුණ එක ඇත්ත. ඒ පිළිබඳව වගකීම් මම බාර ගන්නවා. විශේෂයෙන්ම සඳහන් කළා මේ චක්‍රලේඛනය නැවත උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරලා අනුමැතියක් ගන්න කියලා. ඉතින් යනුව විශේෂයෙන්ම අජිත් පානපෙරු මන්තුමාගේ මතය වෙලා තිබෙන සිංගප්පූරුව වැනි රටවල මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ අනුව අපේ රටේ මේක කරන්න පුළුවන් කියලා ඇත්ත. නමුත් සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල තිබෙන මාර්ග පද්ධතිය නෙමෙයි අපේ රටේ තිබෙන්නේ. ඉතින් මේ නිසා මේ වැඩපිළිවෙල මොනම ආකාරයකටවත් අපේ රටේ මේ මාර්ග පද්ධතිය අනුව මීට වඩා වැඩි අවධානයක් යොමු විය යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන් විපක්ෂ නායකතුමා හෝ අජිත් මාන්නප්පෙරුම මන්තුතුමා මේ සභාවේදී බාර ගන්නවා නම් මේ පිළිබඳව කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව කමක් නැහැ කියලා මේ පාර්ලිමේන්තුව අනුමත කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් අද මේ රියානතුරු පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කළ යුතුව තිබෙනවා.